කරුණා කරලා ප්‍රශ්නේ අහන කෙනා පොඩ්ඩක් ඉස්සරහට අවිල්ලා අහන්න. අනිත් කෙනා වෙලා යනවා. ඔතන මම. ඒ මයික් නෑනේ දෙස්සෙම මේක. ඉතින් මේක අර කරන් මේක දෙන්න. මේක දෙන්න. මේක දෙන්න. වයර් එකක් තියෙන එක. ඉතින් වයර් එක මේකට හදගන්න. මේක ඉස්සුම්. මේක ඉස්සුම්. ඇත්තට මම ඒක වැදගත් ප්‍රශ්නය. ඒ කියන්නේ අපි හොයලා බැලුවා වතුකරේ නියෝජනය කරන කඳුකරේ නියෝජනය කරන දේශපාලන නායකින් එක්ක අපි කතා කරා. ඔවුන් කිව්වා නිවාස අහිමි ජනතාව 150,000ක් ඉන්නවා කියලා. ෆැමිලිස් 150,000කට නිවාස අවශ්‍යයි. අපි හිතුවත් ඔය පර්චස් 20 ගාන නම් එතකොට පර්චස් 150,000යි 10 ගාන දාවොත් පර්චස් 15,000යි නේද? 20 ගාන දාවොත් දුනු පර්චස් 30,000යි. එතකොට මධ්‍ය කඳුකරේ පරිසර පද්ධතිය කඳුකර පිළිපීම නිවාස ඉදිකිරීමට හැකි වේවිද? කුඩා කැඹිලි වලට බෙදීම යහපත්ද අයහපත්ද? මේ ඔක්කොම පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් අපි ඔයාලට ගේ හදාගන්න ඉඩම් දෙන්නම් කියන එක මම හිතන සාධාරණයි. එනිසාමම දිගම්බර මන්ත්‍රීවරයා හම්බෙච්ච වෙලාවක ඔහුත් එක්ක අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා. කොහෙද ඉඩම් තියෙන්නේ? කොතනද අපිට දෙන්න පුළුවන්කම තිබෙන්නේ? ඔබ අපිට අධික බෑවුම් සහිත ඉඩම් වල ගෙවල් හදාගන්න දුන්නොත් නේද පද්ධතියත් කඩා වැටෙනවා, ගේත් කඩා වැටෙනවා. ඒ නිසා අපිම ලාභ නේද 105කට පර්චස් 20 ගන්න වගේ ලාභ කතාරම් කියන්නේ නැහැ. අපි ඉතාමත් හොඳ, ඒ කියන්නේ අපි ඉන්නවා මෙතන ඒ පුරවැසියන්ට නිවාස ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ ආර්ථික ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ සමාජ ප්‍රශ්නයක් විසඳිය යුතුයි. ඔවුන්ට නිවාස ප්‍රශ්නයක් තිබෙනවා, ඔවුන්ට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, ඒ විතරක් නෙවෙයි සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. නැ වතුකරේ ජනතාව, කඳුකර ජනතාව කිව්වොත් එකක් අඩු සැලකිල්ලක්. කොළඹ කොහේ හරි ගෙදරක වැට කෙනෙක් නැත්තම් තලව කැලේ කවුරු හරි දන්නවද කියලා තමයි අපි අහන්නේ. ඒ කියන්නේ සමාජීය වශයෙන් පහළ මනෝභාවයක් අද. ඉතින් ඒගොල්ලන් උසස් සමාජීය තත්ත්වයක් හිමි වෙතුයි, උසස් ආර්ථික තත්ත්වයක් හිමි වෙතුයි, ඔවුන්ට නිවාසයක් හිමි වෙතුයි කියන ප්‍රතිපත්ති අපි ඉන්නේ. හැබැයි මම අද කිව්වොත් නේද නුවරඑළිය ඉඩම් කඩලා දෙනවා කියලා, ඒක හරි අවිද්‍යාත්මකයි. එනිසා අපි යම් සමීක්ෂණයක් කළ යුතු තිබෙනවා, ඉඩම් හඳුනාගත යුතු තිබෙනවා, පරිසර හානිය සිද්ධ නොවෙන ඒගොල්ල නිවාසයක් හදාගත ඇති ආකාරයේ ඉඩම් ටික හඳුනාගෙන ලබා දෙන්න අපි කටයුතු කරනවා. එහෙම නැතුව අර නිකන් ගෙවල් 10,000යි ගෙවල් 20,000යි 30,000යි වගේ ඉලක්ක තියෙන ඒ නම්බර්ස් වලට නම් වැඩ කරන්නේ නැහැ. එනිසා ඒ පිළිබඳව ඉතාමත් හොඳ විද්‍යාත්මක සමීක්ෂණයක් කරා එම ජනතාවගේ ගැටලු විසඳන්න අපි ලෑස්තියි. ඔව් ඇත්තටම ගත්තොත් ඒක හරි වැදගත්. මොකද දන්නවද අපේ රටේ කුසිබිම් තියෙන්නේ 11%. ඒ කියන්නේ අපේ ක්‍රමානුකූල වගාබිම් අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට නව නිවාස ප්‍රතිපත්තියක් අවශ්‍ය. උදාහරණයකට ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන මීට අවුරුදු 5-6කට කලින් ගත්තොත් අපේ රටේ 320,000ක් විතර අවුරුද්දකට ඉපදෙනවා. ඒ කියන්නේ ගැහැණු ළමයි පිරිම් ළමයි විවාහ වුණොත් ආසන වශයෙන් ගත්තොත් 160,000ක් විතර අලුත් විවාහව සිද්ධ වෙනවා. අපි 150,000 කියලා හිතමු. ඉඳ වසරකට නව විවාහව 150,000ක් විතර සිද්ධ වෙනවා. ওই විවාහයෙන් 100,000කට විතර පැරණි ගිහි හම්බ වෙනවා. પરම්පරාව. 50,000කට විතර අලුත් ගෙවල් ලබනවා. ඒ 50,000ට අපි පර්චස් 10 ගාණ යට කරොත් වසරකට පර්චස් 105,000ක් අපිට අවශ්‍ය වෙනවා. නිවාස වෙනුවෙන් විතරක්. හැබැයි අපිට විශාල ඉඩම් තියෙන රටක් නෙවෙයි. අපේ වර්ග කිලෝමීටර 65,000 නේද 610යි. මේ වර්ග කිලෝමීටර 450,000ක් විතර වුණනේ. මේ 450,000ක විතර මිලියන 10ක්ම අර ජීවත් වෙනවා. අපේ 65,000 610ක මිලියන 22ක් ජීවත් වෙනවා. මෙහෙ බැලුවොත් ආසන වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර 25 දෙනයි ඉන්නේ. වර්ග කිලෝමීටර 25ක් විතර ඉන්නේ.
ලංකාවේ වර්ග කිලෝමීටර 343ක් ඉන්නේ. මේ විශාල ජනගහනත්වයක් තියෙන රටක්. ඒ නිසා අපි තව තවත් තනිමහල් නිවාස මේ ප්‍රොමෝට් කළ යුතුද, ප්‍රවර්ධනය කළ යුතුද? අපේ ප්‍රතිපත්තිය නම් රජයේ හදන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස විය යුතුයි. එහෙම නැතුව අපේ මේ ඉඩම් තමයි වටිනාම සම්පත වුණ තැනක, මේ ඉඩම් අපිට ඉතාම ප්‍රයෝජනවත් ලෙස පරිහරණය කරන්න බැරුව යනවා. සජිත් ප්‍රේමදාස මම දැක්ක ඔයගොල්ලෝ දැක්කනො අඩිසිය පාර ඉස්සර ඇඹිලි පිටියේ ඉඳන් සූර්යවට යන තින පාර දෙපැත්තේ තිබ්බේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි අර අධ්‍යාපන ඉගෙන ගන්නවා කටු පඳුරු සහිත නේද ලඳු බීම්. අද ගිහිල බලන්න පොඩි 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 ගෙවල් අටවල මුළු එකම නැති කරලා දෙනවා. ඒ නිසා විද්‍යාත්මක නිවාස සලස්මක් අපිට අවශ්‍යයි. මම කියන්නේ තනි මහල් නිවාස හදන එක තහනම් කරනවා කියන එක නෙවෙයි. නමුත් රජයේ නිවාස ව්‍යාපෘති මහල් නිවාස වලට යා යුතුමයි. එහෙම නැතුව නේද මම එනකොට අපේ සහෝදරුන්ගෙන් ඇහුවා මේ මහල් නිවාස වල ජීවත් වෙනවද? වර්ග කිලෝමීටර 450,000 තියෙන රටේ ජනගහනය මිලියන 10.5යි ඉන්නේ. වර්ග කිලෝමීටර 25යි ඉන්නේ. ඒත් මේ රටේ සැලකිත ප්‍රමාණකින් මහල් නිවාස ප්‍රවර්ධනය කිරීම වැඩසටහන් තියෙනවා. වර්ග කිලෝමීටර 65,610ක මිලියන 22ක් ජීවත් වෙමින් අපි කොහොමද තනි මහල් නිවාස ප්‍රවර්ධනය කරන්නේ? ඒ නිසා අපි හිතනවා අපි දැන්ටමත් අපි සාකච්ඡා කරනවා ඉතාමත් ශක්තිමත් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අපේ රට අවශ්‍යයි. අපි ඒක හදනවා. ඒ තව අපිට ස්තුති. මට දැනගන්න අවශ්‍යයි මේ වෙනකොට ඔයාලා ඩිසයිඩ් කරලා තියෙනවද ඔයාලගේ විදේශ කටයුතු ඇමති කෙනෙක් ඉන්නවද කවරි යාට අවස්ථාවක් දෙන්න? ඔව්. ඒකෙන් අපි දැනට තීරණය කරලා තියෙනවා. මට ප්‍රශ්නේ ඉවර නෑ. ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නවා. හැබැයි මම යෝජනා කරනවා එහෙම ඉන්නවනම් ඔබතුමා එක්ක එයා විදේශ සංචාරවල අනේක හොඳයි. මොකද එතකොට එයා දන්නවා විදේශයන්ගේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන ප්‍රශ්න. මට ලොකු කමියුනිටියක් ඉන්න යුරෝපය ඇතුලේ මම ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය තුලින් ප්‍රශ්න අහලා පුරි රිපෝට් එකක් ගත්තා. මම කැමති ඔබතුමාට ඒක දෙන්න. මේකේ මම හිතන්නේ පිටු 40 විතර තියෙනවා. ඔබතුමා ඒක බලලා ඊට පස්සේ එන්න ඉන්න පත්තරේ ඉන්න කෙනාට දෙන්න. නම්බර් එකක් තියෙනවනේ. ආ මගේ නම තියෙනවා ඔකේ. මොකද ගොඩක් වෙලාවට මේ ලංකාවට ප්‍රශ්න තියෙන්නේ මෙහි ඉන්න අයට මේ තානාපති කාර්යාලය සහ විදේශ සේවා නීති කාර්යාංශවල එක. ඉතින් ওই ප්‍රශ්නවල මේ ප්‍රශ්නේ උත්තර දීපු අයගේ 99%ක්ම කියන්නේ තානාපති කාර්යාල සේවය හයිට වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හරියම අයපත් කරලා මම හිතනවා බොහොම ස්තුතියි. පළවෙනි එක තමයි අපි අපේ රටේ විදේශ සේවාව අපි අරමුණු දෙකක් වෙනුවෙන් මෙහෙවන ප්‍රධාන සික අරමුණු දෙකක්. ඇතගත් තුනක්. එකක් තමයි අපිට රාජ්‍යයන් එක්ක ඇති කරගත්තු රාජතාන්ත්‍රික සබඳතාවය. එතකොට තානාපති කාර්යාල සිං ඒ රටවල්වල රාජ්‍යයන් එක්ක සබඳතාවය සබඳතාවය. දෙක, ඒ රටවල්වල ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන ගැටලු වලට නේද ශ්‍රී ලංකා රාජ්‍ය මැදිහත් වීම ලෙස තානාපති කාර්යාලය කළ යුතු සේවය. තුන, ඒක ඉතාම ප්‍රධාන එකක්. ලංකාව තුල අපි කල්පනා කරන නව සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගොඩනැන්වීම ඔවුන්ට අවශ්‍ය වෙන මාකට් එක හොයන එක ආර්ථික සබඳතාවය. ඔය තුනට අපි අපේ විදේශ සේවාව පරිවර්තනය කරමු. අපේ රටේ මේ විදේශ සේවාව කඩා වැටෙන ප්‍රධාන හේතුව ඒකත්තර දේශපාලනයම තමයි. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම රටක අපේ විදේශ ස්ථානාපතිකට වැඩ කරන්න පුළුවන් අවුරුදු 3යි. 3න් එයා යන්න ඕනේ. හැබැයි රුසියාවේ ස්ථානාපති ඇත්ත උදයංග විරතුංග අවුරුදු 6ක් වැඩ කරා. ඒ මහින්දගේ ඥාති සහෝදරය වීම. එයා අවුරුදු 6ක්. ඒ අර තමයි මිග්යාන ගනුදෙනු ඔක්කොම සිද්ධ වෙන්නේ එතන. ඊළඟ ඇමරිකාවේ හිටිය ස්ථානාපති ජාලි වික්‍රමසූරිය. ජාලි වික්‍රමසූරියත් මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙක්. එයා ශ්‍රී ලංකා ආණ්ඩුවට තානාපති කාර්යයක් මිලදී ගැනීමදී මුදල් වංචා කරා කියලා
ඇමරිකන් එක්සත් ජනපදය අධිකරණදි පිළිගත්ත හොරෙක්කේ කියන්න. ඊළඟ සීසෙල්ස්වලට දැම්මා. සීසෙල්ස්වල තානාපති හැටියෙම කවුද? සිරන්තික මල්ලිකද. ඒක තානාපති සේවයේ මොකද්ද? ඒගොල්ලෝ ඥාති සංග්‍රහය බවට පත් වුණා. ඒ වගේම සමහර තානාපති සේවය මා දවසක් ඔබට මතකද පාර්ලිමේන්තුවේ නම් ගම්මෙක් ඉදිරිපත් කරා. ඒ අයගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තානාපති සේවයේ රස්සාවක් දීලා පඩි දීලා ඒගොල්ලෝ ඉගෙන ගන්න. ලක්ෂ්මන් යාපගේ පුතා ඒ විදිහට ඕස්ට්‍රේලියාව ගිහිල්ලා. මම පාර්ලිමේන්තුව මත දැන් මතකද නම් ගණනාවක් කිව්වා. එතකොට එහෙනම් තානාපති සේවය පාවිච්චි කරනවා ඒගොල්ලෝගේ දරුවෝ නේද අධ්‍යාපන ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ. එහෙම තානාපති සේවය උපයෝග කරගෙන තිබෙනවා. ඊළඟ තානාපති සේවය උපයෝග කරගන්නවා දේශපාලනික විශ්වාමිකයන්ට. මට මතකයි නාවලගේ බිනෙට් කුරි හිටියා රෝමී තානාපති වෙලා පළාත් සභා මන්ත්‍රී. දැන් මහින්ද සමරසිංහ ඉන්නවා නිව්යෝක්වල. මහින්ද සමරසිංහ මේ විදිහට දේශපාලකීන් හරිද මේ තානාපති සේවවලට පත් කරලා ගව විනාශ කරා. ඒ නිසා මේ තානාපති සේවා බිඳ වැටීම නිකම් ප්‍රතිඵලයක් නෙවෙයි. පළවෙනි එක ඥාති සංග්‍රහය, දෙවෙනි එක දේශපාලන පත්වීම, තුන්වෙනි එක තානාපති සේවාව වෙනුවට දරුවන්ට අධ්‍යාපන ලබා දීම සඳහා තානාපති පත්වීම. ඒවා විසින් මොකද වුණේ? අපේ රාජතාන්ත්‍රික සබත්තත් බිඳ වැටුණා. ශක්තිමත් නම් අපි UN එකේ දිනන්න දෙපේ නේද? අපි මානවිකම් කොමිසම පරදිනවා. එහෙනම් අපේ රාජතාන්ත්‍රික සබත්තත් බිඳ වැටලා තිබෙන්නේ. ආර්ථික සබත්ත අපිට ඉතාමත් හොඳ වෙළඳ පොලක් ඒගොල්ලෝ හොයලා දුන්නේ නේ. ආර්ථික සබත්තත් බිඳ වැටලා තියෙන්නේ. තුන්වෙනිව ගත්තොත් ඒ රටවල ජීවත් වෙන ශ්‍රීලාංකිකයන්ට ලබා දිය යුතු සේවාව සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔබ කියන එක ඇත්ත. මේ තානාපති සේවය යලි ප්‍රතිස්ථාපනය කළ යුතු. ඊළඟ අපේ ප්‍රශ්නේ අපි යනකොට අපි දැනට හිතලා තියෙන විදේශ සමාජයේ ඒ ධූරයේ එක්කන් යා යුතු නැද්ද? මේ වෙලාවේ නම් බෑ. ඔක්කොටම වැඩ කොටක මාත්මේ දවස් දෙකකට යාන්තම් ඇවිල්ලා ගියා. ඒක ඇත්ත වෙන්න හොඳයි. නමුත් දැන් අපි ඔක්කොම අපි විශාල ප්‍රශ්න කොටක සමුදායක ඉන්නේ. ඒ කියන්නේ වැඩ විශාල ප්‍රමාණයක ඉන්නේ. එනිසා මම හිතන අපිට දෙන්නෙකුට මේට ඇවිල්ලා වැය කරන්න පුළුවන් කාලයක් නැහැ. නමුත් අපි හිතනවා අපි ව්‍යාපාරයක් නිසා තනි අත්දැකීම් වලට වඩා අපි සාමික එකතු කරගන්න අත්දැකීම් මෙහි ඉන්න අපේ සහෝදරවරු අපිට කියනවා මේක අර තනි ඇමතිවරයෙක් කියන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. මම ඇතුළු පක්ෂ කණ්ඩායම ඒ අදහස් සුවමාරු කර ගැනීම, විදේශගත ශ්‍රී ලංකෙන් ඔබගේ අදහස් ගැනීම මේ අරහා තමයි අපි ප්‍රතිපත්තිය සකස් කරන්නේ. ඒ නිසා අපිත් එක පුද්ගලික ආවෙ නැතුණාට අඩුවක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඔව්. ලෝජික් එක රටක් වත් ලංකාව එළබදියක් නැහැ. ගියවුරුත්තේ නෝර්වේ කයි කරා. ඔව්. ඒ කියන්නේ අපි මෙහෙමයි. අපි ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යතාවයන් සපිරීම සඳහා ඒ රටවල තානාපති කාර්යාල. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් නොමැති රටවල් තියෙන විශේෂ අප්‍රිකානු කලාපී. අපි අප්‍රිකානු කලාපේ තානාපති කාර්යාල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වෙළඳ සබඳතාවයෙන්. මොකද අප්‍රිකාවේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් තිබෙනවා. ඒ ඇතුලේ නව වෙළඳ පොළවල් අපිට හොයන්න ඕන. නිසා මං කිව්වා අර කලින් කියපු උවමනාවන් වෙනුවෙන් අපි තානාපති කාර්යාල ආරම්භ කරන්න මෙහෙවන්නත් ලෑස්ති. මගේ නම අස්මෙල්. මම ගාල්ලේ වැලිවත්ත ප්‍රදේශයේ තමයි මගේ ගම. මම ලංකාවේ මොරටුව කැම්පස් ඉගෙනගෙන දැන් මම නෝවේවල මයික්‍රොසොෆ්ට් ආයතනයේ කළමනාකරණ වශයෙන් රස්සාව කරනවා. අපි පෞද්ගලික ආයතනයක ගැටලුවක් තිබෙනවා නම් පෞද්ගලික ආයතනයක් අකාර්යක්ෂම නම් අපි ඒ පෞද්ගලික ආයතනය කාර්යක්ෂම කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඇවිල්ලා අපි මුදල් වියදම් කර හෝ අපි විශේෂඥයන් මැකන්සි වගේ ආයතනයක් අපි ඒගොල්ලනෝ කැඳවලා නිර්පාර්ශ්ව වශයෙන් ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා අධ්‍යයනය කරලා ඒ සඳහා විසඳුමක් අපිට යෝජනා කරලා අපි බැඳී තිනවා ඒ දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ වගේම ඒගොල්ලෝ එකකින් ලාභාංශයකුත් ලබා ගන්නවා. මගේ ගැටලුව ඇවිල්ලා රටක් අකාර්යක්ෂම නම් ඒ අකාර්යක්ෂමතාවයට ඇත්ත හේතුව මොකද්ද, මේකේ මූල බීජය කුමක්ද කියන එක සඳහා හොයන්නට දේශීය සහ විදේශීය විශේෂඥයන් නිර්පාර්ශ්වීය විශේෂඥයන්ගේ දැනුම ලබාගෙන ජාතික ප්‍රතිපත්තියක් ලබාගෙන සියලු දෙනාගේ එකඟතාවයක් සහිතව දීර්ඝකාලීනව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ඔබගේ ප්ලෑන් එක මොකක්ද?
ඇත්තටම ගත්තොත් ගැන අපේ රට බිඳවැටීමට හේතු අපිට දල ලෙස දැනෙනවා. මොකද්ද මම කලින් කිව්වා, මේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික උපාය මාර්ගයත් දෙකම වැරදි. ඒක තමයි අපේ රටේ ආර්ථික වැටෙන හේතු කියලා. එතකොට අපිට ගොඩ ගැනීම සඳහා සහාය, මම හිතන ගොඩ නැගීම සඳහා අපි මෙන්න මෙහිම ලෑස්ති. වෙන වෙනම ආයතනය, අපි හිතුව ටෙලිකොම් ආයතනය ගොඩ නැගීම සඳහා ටෙලිකොම් ආයතනයක් කළමනාකරණය කියලා කියන ටිකක් හයිටෙක් වැඩක්, උසස් වැඩක්. ඊට අවශ්‍ය වෙන ඥානය අපිට නැත්නම් අපි විදේශීය ඥානය ලබාගන්න ලෑස්ති. අපි හිතුවත් අපේ වරාය සංවර්ධනය පිළිබඳ අපිට උපාය මාර්ගයක් තිබුණ, අපිට දැක්මක් තිබුණට ඒ සාර්ථක කර ගැනීම සඳහා වරාය පිළිබඳව විශේෂඥ සහයෝග ලබා ගන්න අපි ලෑස්ති. එන අපි කිසිසේත්ම ලෝකයේ දියුණු ඥානය, ලෝකයේ දියුණු තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරයක් නෙවෙයි, දියුණු ඥානය දියුණු තාක්ෂණය කැඳවා ගන්න සමත් ව්‍යාපාරය. හැබැයි රට පිළිබඳ ප්‍රශ්නේදී අපි හිතනවා ඒ රටේ පුරවැසියන් විසින්ම තමයි ඒ රටේ මාවත තෝරගන්න. මොකද ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය හදනකොට තව රටක් එහෙමම කාබන් කොපි එකක් කරන්න බෑ. සිංගප්පූරුවක් වෙන්න පුළුවන්, සිංගප්පූරුවට විතරමයි. අපේ නායකු සිංගප්පූරුවක් කරනවා කිව්වට මැලේසියාවක් වෙන්න පුළුවන්, මැලේසියාවට විතරමයි. අපිට මැලේසියාවක් වෙන්න බෑ. මොකද රෝක රටවල් තමන්ගේ ආර්ථික උපාය මාර්ග හදාගන්නේ ඊටම ආවේනිකව. අපි ගත්තොත් අපේ රටේ ආර්ථික උපාය මාර්ගය හදන්නේ පිහිටීම, ස්වභාවික සම්පත්, මානව සම්පතේ ස්වභාවය, ජාත්‍යන් සබත්තාවල ස්වරූපය හා අපි රටේ ශිෂ්ටාචාරය. එතන මම හිතන්නේ උපාය මාර්ගය අපි විසින් සකස් කළ යුතුයි. හැබැයි උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ලෝකයේ තියෙන දැනුම තාක්ෂණය ලබා ගන්න අපි ලෑස්ති. නමුත් මම හිතන්නේ අපේ රට ගොඩනැගීමේ න්‍යාය පත්‍රය නම් අපි විසින්ම හදාගත යුතු එක, ඒක අභ්‍යන්තර වැඩක්. අපේ රට ගොඩනැගීමේ න්‍යාය පත්‍රය, හැබැයි න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීම සඳහා අපි විශේෂඥ සහාය ලබා ගන්න ඕන. බොහොම ස්තුතියි. මම නියෝජනය කරන්නේ ධීවර සමාජය. මං ධීවරගේ පුතෙක්. ධීවරය සම්බන්ධව ඉදිරි සැලැස්ම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. ටිකක් දීර්ඝ වැඩක්. අපේ ධීවර කර්මාන්තේ සිද්ධ වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි අපි ධීවර කර්මාන්තේ තාක්ෂණය බද්ධ කරලා නැහැ. දෙක, අපේ ධීවර කර්මාන්තේ සඳහා අවශ්‍ය යෙදවුම් වල මිල ඉහළයි. තුන, අපි නෙලා ගන්න මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා අපිට තාක්ෂණික ක්‍රමවේදයක් නැහැ. හතර, අපිට ධීවර ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය හොඳ විදේශීය මාකට් එකක් හොයා ගන්න ඕන. හොයා ගන්න අපි අසමත් වෙලා තිබෙනවා. රෙකින් එක මම කිව්ව තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම ඔබ දන්නවා මම ඈතකදී ඉන්දියාවේ ගියා. ඉන්දියාව IT වලින් උඩට යමින් තිබෙනවා. ඒගොල්ලෝ සමත් වෙනවා උදේ වෙනකොට ධීවරයාගේ සෙලවල ෆෝන් එකට එනවා. ඔබ යාත්‍රා කරන්න ඕන කොයි දිසාවටද? ඒ මහලු මාළු ගහනේ වැඩි කියලා. හැබැයි අපේ ධීවරය මුහුදු ගිහිල්ලා කොට කෑල්ලක් හොය හොය යනවා. හරිද? අපි තාක්ෂණ බද්ධ කරන සමත් ජපානේ වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ මුහුදේ මාළු වගා කරනවා ඒගොල්ලෝ. නමුත් අපි එතනට යන්නේ ඒ නිසා අපේ තාක්ෂණය අපේ ධීවර කර්මාන්ත සම්බන්ධ වෙන්නේ. ඊළඟ අපේ බෝට්ටු විශේෂයෙන් ගත්තොත් විශාල බෝට්ටු අපිට අවශ්‍ය. දැන් අපි ජාත්‍යන්තර මුහුදට යන්නේ මාළු අල්ලන්න. ඒ මුහුදට යනකොට අපේ අයිස් භාගයක් විතර දිය වෙනවා. තියෙන අයිස් ප්‍රමාණයට තමයි අපිට මාළු ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපිට අයිස් වැඩි ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. වැඩි මාළු ධාර තවත් තියෙන ටිකක් දිග බෝට්ටු අපිට අවශ්‍යයි. මම මේ කියන්නේ එදිනදා මුහුදු ගිල්ල අල්ලන එක නෙවෙයි, අපේ කර්මාන්තයකට වර්ධනය කරන ටිකක් උසස් බෝට්ටුවක් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මුහුදේ ඉඳන් අපි ගිහිල්ලා එනවද මැද අපි නැව් කීපයක් අපිට ස්ථානගත කරන්න පුළුවන්. නැව් වලට මාළු දාලා නැවත බෝට්ටු මාළු අල්ලලා එන්න නේද? ඒ ක්‍රමයක් ගැන අපි කල්පනා කරන්න. හතර, අපිට ඉතා හොඳ ගබඩා පද්ධතියක් අවශ්‍යයි. මේ මාළු ගබඩා කරන්න පහ විදේශි වෙළඳ පොළ හොයන්න ඕන. මෙන්න මේ ශේෂ්ත්‍රය යම් නවීකරණය කරොත් ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවට විසඳුම් සෙවිය හැකි කියලා අපි විශ්වාස කරනවා.
අනුරේ දැන් මේ ගොඩාක් අය ප්‍රශ්න අහලා තිබ්බා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි පෞද්ගලිකව ගහක් සරුසාරවත්ව හැදෙන්න නම් ගහේ මුල මුලින්ම හරියට හැදෙන්න ඕන. රටක් හරියට හැදෙන්න නම් අනිවාර්යයෙන්ම දේශපාලඥයෝ දූෂිත නැතුව පිරිසිදුව වැඩ කරන්න ඕන. ස්වීඩනේ ඒකට හොඳටම උදාහරණේ. මේ දේශපාලඥයෝ හරි පිරිසිදුයි. ඒ වගේම තමයි accountability එක තියෙනවා මෙයාලගේ. ඉතින් මම අහන්න කැමති පළවෙනි ප්‍රශ්නේ, ඔයාලා මොකද්ද දෙන පොරොන්දුව? දේශපාලඥයන් විදියට ගොඩක් පොරොන්දු දෙනවා. මොකද ඒක කටවචනෙන් දෙන පොරොන්දුවක් පමණයි. නමුත් මම පෞද්ගලික කැමති ගොඩක් ඔයාලගේ වත්කම් වලට මොකක් හරි නීතියක් ගේනවා නම් ඔයාලා පත් වෙච්ච ගමම්, එහෙම නැත්නම් දිනපු ගමම්ම අපේ වත්කම මෙච්චරයි, අපි දිනනකොටත් අපි පරිදි ඒ කියන්නේ අයින් වෙලා යනකොටත් අපේ වත්කම මෙච්චරයි කියලා, ඒ කියන්නේ විගණනය. ඊළඟට මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම දැන් ස්වීඩනේ ගත්තොත් මම මේ ඇවිල්ලා දැකපු දේ ලංකාවේ නම් මම ඒක දැක්කේ නැහැ. මට ඒ ලෙවල් වලින් එහාට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ නැහැ අපේ මගේ පෞද්ගලික ප්‍රශ්නේ හින්දා. නමුත් ස්වීඩනේ එහෙම නෙවෙයි. දරුවෙකුට එයා කැමති නම් එයාට ඉගෙන ගන්න එක නවත්තලා ජොබ් එකකටත් යන්න පුළුවන්. ඒ ජොබ් එක එයාට සෙට් නැත්නම් එයා නතර වෙලා ආපහු ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි රජයෙන් එයාට economy පැත්තෙන් සල්ලි වලින් පවා උදව් කරන. උදාහරණයක් ගත්තොත් දැන් අපේ දරුවන්ට පවා මාසිකව ගාණක් හම්බෙනවා එයාලා ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුදු 16 වෙනකම්. එතකොට මම ඔයාලගෙන් අහන්න කැමති, ඔයාලා දින්නම ඒ දරුවන්ට විශේෂයෙන්ම ඕ ලෙවල් ෆේල් වෙනවා, ඕ ලෙවල් වලින් සහ ඒ ලෙවල් වලින් ෆේල් වෙන දරුවෝ සෑහෙන ප්‍රමාණයක් එතනින් නවතිනවා. මගෙන් ඇහුවොත් රට දියුණු වෙන්න ප්‍රධානම හේතුව වෙන්න ඕන අධ්‍යාපනය. මොකද ජනතාව උගත් නැත්නම් ඒ රට අගාධයට යන එක කාටවත් නවත්තන්න බෑ. උදාහරණයක් ගත්තොත් දැන් YouTube එකේ සමීක්ෂණ ගොඩාක් කරනවා කවුද ඊළඟ ජනාධිපති කියලා. මම දැක්කා සතුටට කරුණක් වැඩිපුර මනාප එන්නේ ඔයාට. ඒ හා මනාප තොගයක් එනවා වෙනත් කියලා. ඒ කියන්නේ ඔක්කොම හොරු. මුන් ඔක්කොම එකයි. අපි එකෙක්ටවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එයාලගේ ඡන්ද ඔයාලගේ පැත්තට හරව ගන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? ලස්සන. තුනක්. පත්‍රය. තුනක්. right. පළවෙනි අවසන් ප්‍රශ්නය පටන් ගත්තු. දව කැමරාව දීලා අහනකොට කාටවත් දෙන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා. නමුත් එයා දෙනවා. සමහර අය රාජ්‍ය සේවකයන් හිටිට ඒගොල්ලෝ ඡන්ද ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර අය කැමරාවක් ඉදිරියේ තමගේ ඡන්ද ප්‍රකාශ කරන්න අකමැතියි. සමහර අය රජයේ යම් ප්‍රතිපාදන ප්‍රතිලාභ ගන්න සමෘද්ධි කියලා හිතමු. එයා බයයි ඡන්ද කියන්නේ. ඒ නිසා ඔය දැනට YouTube වල මයික් එක දීලා ඡන්දානකට කාටවත් දෙන්නේ නැහැ කියන එක නෙවෙයි ඇත්තේ. හැබැයි යම් ප්‍රමාණයක් තියෙනවා. ඔයතරම් නොවුනත් අපිටන 120ත් 30ත් අතර ප්‍රමාණයක් තාම තීන්දුව කරන්න තිය ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ওই 120 30 තාම තීන්දුව කරන් තිබෙන්නේ නැතුණා 2019 තීන්දුවක් ගත්තා අය. අපිට දෙන්න නෙවෙයි අනිත් අයට දෙන්න අපිට 3යිනේ. එනිසා ওই 120 30 අපේ ඒතරම් නැති වෙති. එරංගේ දැනට ඡන්දෙ නොදෙන්න 120 30 ප්‍රමාණයක් ඉන්නවනම් අතර ප්‍රමාණයක් ඉන්නවනම් ඒගොල්ලෝ කලින් ජනාධිපති 2019 තීන්දුවක් අරගෙන දැන් ඒගොල්ලන්ගෙන් ගැලවිච්ච අය. මොකද ඒගොල්ලෝ එක්ක ගෝඨාභයට එක්ක සජිත්ට 2019 ඡන්දෙ දීපු අය. එහෙමනේ. මොකද අපේ 3යිනේ. එහෙනම් ඒක අපේ පංගුවක් එතන ඉතාලි කුඩා පංගුවක් ඇති තිබුණා. ඔන්න ඔය 130 නම් කලින් ඡන්දෙ දීලා දැන් ගැලවුණු අය. එනං ඒගොල්ල වඩා සමීප කාටද අපිට. එනිසා ඒක විවිධාකාරයි. තාමත් අපැහැදිලි නිසා තීන්දුවක් අරගෙන නැති වෙති. සමහර විට ජයග්‍රහණය පිළිබඳ සැකේ නිසා තීන්දුවක් අරගෙන නැති වෙති. මේ ආදී ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා අපි ආමන්ත්‍රණය කරන්න සැලසුම් හදලා තිනවා. ඒ දැනට තීන්දුවක් අරගෙන නැහැ කියලා ඉන්න ප්‍රතිශතය අපි දිසාවට හරව ගන්න. ඊළඟ අධ්‍යාපන පිළිබඳ ප්‍රශ්න වැදගත් ප්‍රශ්නයක් මෙහිමයි. ඒක ඇත්ත. අපේ රටේ අධ්‍යාපනයේ තියෙන රේකී පාරක එක වැරදි. පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, පහේ සිස්සත්ත්‍ය කරනවා, සාමාන්‍ය පෙළ කරනවා, හොඳ ප්‍රතිඵල ගන්න අපේක්ෂා කරනවා, උසස් පෙළ විද්‍යා ගණිත කරනවා, විශ්වවිද්‍යාල දොස්තරවරයා ඉංජිනේරුවා වෙනවා. ඔක තමයි පාර. අපි ඇහුවොත් සාමාන්‍යයෙන් ත්‍රිවිල් රීදුරු මහත්මියකින් ඇහුවොත් ඔයගේ දරුවා කවුරු කරන්න බලාපොරොත්තු වෙන දොස්තර මහත්මිය? අපි ඇහුවොත් නර්ස් නොවන කෙනෙක් ඔයා දරුවා කවුරු කරන්න බලාපොරොත්තු වෙන දොස්තර මහත්මිය?
අපි දොස්තර මහත්තයෙන් එහෙවත් ඔයා දරුවා කවුරු කරන්නද බලාපොරොත්තුව දොස්තර මහත්තය වෙලාවට වෙන්නේ නැති වුණොත් ඉතින් පළවෙනි පන්තිර 320,000ක් දැන් මේ අවුරුද්ද අඩුයි 320,000ක් ඇතුණාම වෛද්‍ය පීඨර ගන්නේ 1800. ඒකට මොනතරම් බලාපොරොත්තු තිබ්බත් නේද 320,000ෙන් වෛද්‍ය පීඨර යන්නේ 1800. ඒකෙන් මොකක්ද ඒක අසාර්ථකයි. එනිසා මේ අපිට මේ දීලා තියෙන අධ්‍යාපනයේ රේඛීය පාර වැරදි. හරි සිස්ටම් ගත කරපු රේඛීය පාරක්. පළවෙනි පන්තිය, පහේ සිස්සත්තේ, ඕ ලෙවල්, ඒ ලෙවල්, මෙඩිකල් ෆැකල්ටි. නැත්නම් ඉංජිනේරින් ෆැකල්ටි. ඔම රේඛීය පාරක් අපි තල්ලු කරලා තිබෙනවා. ඉතින් අපේ අදහස අධ්‍යාපනය කියන රේඛීය පාරක් නෙවෙයි. අධ්‍යාපනය කියන පැතුරුණු පාරවල් ගොඩක්. 8 10 වගේ පන්තිවලදී ඒ දරුවන්ට යන්න ඕන දිසානතිය තේරෙන්න ඕනකම තෝරන්න ඕනකම තියෙනවා. ඒ නිසා දැනට තියෙන මේ රේඛීය පාර වෙනුවට පැතුරුණු පාරවල් ගොඩක අධ්‍යාපනයේ දරුවන් ඉස්සරහට ගෙන යන්න ඕන කියලා අපි කල්පනා කරා. ඒ වගේම අධ්‍යාපනයේ සලසුම් සහගත කරපු එකක් වුණේ සලසුම් සහගත අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි අධ්‍යාපනයෙන් එළියට වැටෙන අයට යම් අවදිමත් අධ්‍යාපන රටාවකුත් තියෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි සමහරට කල්පනා කරනවා දැන් අපේ ත්‍රිවිල් එළවණු මහතුරු ඉන්නවා. නැත්තම් අපි තුන් මේෂන් වැඩ කරන මහතුරු ඉන්නවා. ඒගොල්ලන්ට අපිට මොකද කරන්න පුළුවන්? ඒගොල්ලෝ වැඩ කරලා රෑ 7 10 වගේ නැත්නම් 8 10 වගේ පාඨමාලා පටන් ගන්න යම් වෘත්තීමේ පුහුණුවක් දෙන. ඒ නිසා අපි අවිධිමත් අධ්‍යාපන ජාලාවක් නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. එහෙනම් තමයි තන ඔබ කියපු ප්‍රශ්නෙට එකින් පිළිතුරු ලැබෙවි කියලා. ඊළඟ වත්කම් බරකම් පිළිබඳ ප්‍රශ්නය. ඇත්තම දැනුත් වත්කම් බරකම් ප්‍රකාශය ඉදිරිපත් කරනවා. අවුරුදු පතා අපේ වත්කම් සහ බරකම් මමත් දෙනවා, ජොන්ස්ටනුත් දෙනවා, ප්‍රසන්නරණතුංගත් දෙනවා. එඳ මේක වත්කම් බරකම් ප්‍රකාශයෙන්ම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා අපි හිතන්නේ නැහැ ඒක. තික අපේ රටේ නීතිය අඩුවකුත් නැහැ. අපේ රටේ තියෙනවා මුදල් විසුද්ධි කරන පනත මනි ලොන්ඩරින් ඇක්ට් එක. මුදල් විසුද්ධි කරන පනත අනුව ඕනෑම පුරවැසියෙක් තමන් උපයා ගන්න ලද මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැරි නම් රාජ්‍ය සංස්ථක පවර ගන්න පුළුවන්. ඕනෑම පුරවැසියෙක් බැඳිලා යන තමන් උපයාගත්තු මුදල් උපයාගත්තු ආකාරය කියන්න. නීතියත් හොඳයි. පොදු දේපල පනත තියෙනවා. පොදු දේපල පනතදී රාජ්‍ය දේපල වලට රුපියල් 25,000කට වඩා වැඩියෙන් අවභාවිතා වියදෙව්වොත් අප නැ බේල් දෙන්නේ. පොදු දේපල පනත ඒ තරම් බලවත්. ඊළඟ තියෙන අල්ලස්සෝ දූෂණ කොමිස් සභා පනත ඒකත් බලවත්. මෑතක තව දූෂණ විරුද්ධ පනත සම්මත කරලා නීති ඇති පදම් නීති වල අඩුවක්. මෙතන තියෙන මොකද්ද? නීතිය ක්‍රියාවට නැගීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇස් ඉදිරිපිට තියෙන මහා වත්කම් උපයාගත් ආකාරය දැන් මල්වානි බැසිල්ගේ ගෙදර නඩුව දැම්මේ මුදල් විසුද්ධි කරන පනතට මනි ලොන්ඩරින් ඇක්ට් එකට තමයි නඩුව දෙන්නේ. දාලා ඇහුවා බැසිල් ඔයාට මේ ගේ හදන්න සල්ලි කොහින්ද? නඩුව ඕක. ඒතර යා මොකද කරන්න ඕන අධිකරණයට ගිහිල්ලා? සල්ලි උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න ඕන. ඒ වෙනුවට ඒ අධිකරණයට ගිහිල්ලා කිව්වා ගේ මගේ නෙවෙයි කියලා. ඒතර මොකද කරන්නේ? දැන් නඩුව ඔප්පු කරන්න ඕන මොකද්ද? ඔයා සල්ලි උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕන. ඒ වෙනුවට එයාගේ නීතිඥ කිව්වා නෑ ගේ බැසිල්ගේ නෙවෙයි කියලා. ඊට පස්සේ මුළු නඩුවම ගියේ ගේ බැසිල්ගේ කියලා ඔප්පු කරන්න. හරිද? අර මොකද ගේ ප්ලෑන් එක ඇඳපු මුදු ජයකොඩිගෙන් සාක්ෂි ගත්තා. ඊට පස්සේ ගේ හදන්න නැකත බලපු කවුද? ඉස්සරහේ රාජ්‍ය දේවඥයා කවුද? සුමනදාසගෙන් සාක්ෂි ගත්තා. කවුද ඔයාට නැකත හදන්න කිව්වේ කියලා. එහෙම සාක්ෂි අරගෙන ඔප්පු කරන්න හදන මේ ගේ යාගේ කියලා. ඊට පස්සේ මොකද කරේ? FCID එකට දීපු සාක්ෂියක් අධිකරණෙදි වෙනස් වුණා. වෙනස් කරාට පස්සේ නීතිපති පාර්ලිමේන්තුව කිව්වා අනිත් අයගේ සාක්ෂි කැඳවන්නේ නැහැ කියලා. නඩු ඉවරයි. ඒතර මෙතන තියෙන දැන් මොකද්ද? මෙතන තියෙන නීතිය ප්‍රශ්නද නැහැ. නීතිය ඇති තරම් තියෙනවා. නේද? ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මතකයි මුදල් අමාත්‍ය ධුරෙන් අයින් වෙලා එයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා අපි ආණ්ඩුව ගන්නකොට නඩු මෙච්චර තිබ්බා දැන් එක නඩුවක්වත් නැහැ කිව්වා. මුදල් ඇමතිකම ඉවර වෙලා අර කපුටා වගේ කපුටා හොඳ සතෙක් කියලා කිව්ව මාධ්‍ය සාකච්ඡාව තියෙනවා. අනේ සාකච්ඡාවයි. ඒතකොට ඒගොල්ලෝගේ අරමුණම බවට පත් වෙලා තිබුණේ මොකද්ද?
අරමුණුම් බවට පත්වලා තිබෙන නඩුවලින් නිදහස් කරගැනීම සඳහා බලය අත්පත් කරගෙන ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩුවක් දියත් වෙමින් තිබුණා. මිග් ප්‍රහාරක නඩුව. ගෝඨාභය ජනාධිපතිතුමා විතරයි නීතිච මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන ජනාධිපතිවරයාට විරුද්ධව නඩුවක් අධිකරණේ පවත්වාගෙන යන්න බැරි කියලා නඩුව අයින් කරගත්තා. මම මේ කියන්නේ එනිසා නීති නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන සංස්කෘතිය කියලා මම විශ්වාස කරා. ඉතින් ඔබට අපි කොහොමද එම නොකරයි කියලා දෙන්න දෙන්නේ සහතිකේ? ඒ කියන්නේ අපි ඊළඟට ඕගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? අපි මහින්දත් විශ්වාස කරා, අපි රණදුත් විශ්වාස කරා. එහෙමනේ කියන්න පුළුවන්. ඕගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? අපේ භාවිතාව බලන්න. මම මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ක්. ඔබට සහතික ඇද්දනම් මහා ජනයේ මුදල් සත්‍යයක් හොරකම් කරලා නැහැ, අවභාවිතාව යොදවලා නැහැ. සාමාන්‍ය മന്ത്രിയോട് പോലീസ് നിലാരി දෙන ආරක්ෂාවට මේ අවුරුදු 24ට මේක പോലീസ് നിലാരി කරන්නේ මහ ජනයේ මුදල්. අමාත්‍යරුන්ට දෙන പോലീസ് നിലാരി නිසා බැකප් වා අමාත්‍යරකට මාස 14ක් වැඩ කරා කිසිවක් අරගෙන නැහැ. අමාත්‍යරේකට වැඩ කටයුතු කරන ආණ්ඩුවෙන් ගියක් දිනව අපි අරගත්තේ ලයිට් බිල් වතුර බිල් ඔක්කොම ගෙවන අරගත්තේ අපි. අමාත්‍යරකට වාහන 5ක් 6ක් දිනව අපි එක කැබ් රථේ පාවිච්චි කරේ. හරිද? අමාත්‍යරේකට හොරකන්නේ වෙ හොඳේ අයවැය ලේකණින් ඇමතිවරයාගේ වියදම් කියලා වියදම් ප්‍රමාණයක් වෙන් කරනවා. ඒවා ඒවා හොරකන්නේ වෙ බජට් එකේම වෙන් කරනවා ඇමතිවරයාට මේ අවුරුද්දට වියදම් කියලා. අපි මාස 6ක් හිටපු වෙලාවේ ඒ මාස 6 වියදම් ඉතුරු කරලා තාට දොර දෙකේ බස් දෙකක් කරන් දැම්ම කුස්කර්ම දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයෙන් වැඩ කරන අයට ගෙදර යන්න. මෙන්න මොකද අමාත්‍යංශේ ඇමතිවරයාට ලැබෙන මුදල් වල. එනිසා අපි ඇත්ත තරම් උත්තර දින අපි මේ දේශපාලනින් සත්‍යයක් හොයාගන්න අපි මිසුනි. මුදල් හම්බ කර ගැනීම සඳහා මේ දේශපාලන කරනවා නම් මෙච්චර මහන්සි වෙන්න ඕනෙත් නේ. ඕනද? අපවාද තර්ජන ගර්ජන නේද? එක්කොට මුණ දී මේ දේශපාලනය කරන්න ඕනේ. සල්ලි හොයා ගන්නයිට මේ දේශපාලන ඕන තරම් පහසු මාර්ග තියෙනවා. ඔය හොයාගෙන තියෙන කට්ටි මාරු. එහෙට පණින මෙහෙට පණ ඕන තරම් තියෙනවා. අපි තාම සද්දුවමනාවේ මේ කාර්යයට මැදිහත් වෙලා තිබෙන්නේ. අපේ රට මේ විනාශයට වංචා දූෂණ නාස්තිය ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. අපේ මුළු දේශපාලනයම ඒක නතර කිරීම. එනිසා ඒ විශ්වාසය ඔබ අපේ ක්‍රියේ තබන්න කියලා අපි ඉන්නවා. ඒක නොකරොත් අපි අයින් කරන්නේ අවුරුදු 5යිනේ 76ක් හිටපු ඉතින් 5යින් කළා දාන්න කියලා ගොඩ. එනිසා ඔබට දෙන්නලද මේ පොරොන්දු අනිවාර්යෙන් ඉටු කරන පොරොන්දු. ඊළඟ දවසෙත් ඔබට ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වෙනවා අපිට. එහෙමත් අද එකක් කියලා බලය අරගෙන තව එකක් කරන මිනිස්සු නෙවෙයි. අපි කියන දේ කරනවා, කරපු දේ කියනවා. මම නියෝජනය කරන්නේ පහුගිය වසර 3 තුල හිතලා හිතලා බැරිම තැන රටින් එළියට බහපු තරුණ ප්‍රජාව. මම වගේ බහුතර අපේ තරුණ ප්‍රජාව මෙච්චර කල් ජාතික ජන බල වේගයට ඡන්දෙ දුන්නේ ප්‍රබල විපක්ෂයක් හදන්න ඕන නිසා. ඒ අරන් අපිට ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. සෙනග හිටියේ නැහැ ජාතික ජන බල වේගයට ඡන්දෙ දෙන්න. ඒත් මේ පාර වෙනස්. ඒ නිසා අපි වගේම අනිත් තරුණ ප්‍රජාව ජාතික ජන බල වේගයේ දේශපාලන ක්‍රමය ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා මට දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුම්රිය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක ගැන අදහස. මම කතා කරන්නේ රාජපක්ෂ පෞද්ගලීකරණය කරන්නේ ගැන නෙවෙයි. ඒක ඇවිල්ලා විකිණීම. මම කතා කරන්නේ ස්ට්‍රැටජිකලි ප්‍රයිවටයිසේෂන් ගැන. ඒ වගේම බලයට ආවට පස්සේ මේ දෙවැනි ප්‍රශ්නය, බලයට ආවට පස්සේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කරන ව්‍යවස්ථාදායකම වෙනස් කිරීම මොනවද කියලා තහන්න කැමතියි. එකක් අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳව පළවෙනි ප්‍රශ්නය. දුම්රිය අධ්‍යාපන ප්‍රවාහන. right. පළවෙනි එක තමයි අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපන රජයේ වගකීම. දැන් බොහෝ අය තර්ක කරනවා දැන් මේ වගේ රටක නම් විශාල ලෙස නොමිලේ. නමුත් ගොඩක් රටවල් තියෙන සල්ලි වලට අධ්‍යාපන අපේ ඕස්ට්‍රේලියාව ගම
සල්ලි වලට අධ්‍යාපනය ගන්න ඕන උසස් අධ්‍යාපන. හැබැයි ඒගොල්ලෝ අධ්‍යාපනය විතරක් නෙවෙයි සල්ලි වලට ගන්න. ඒගොල්ලන්ට ඉතාමත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් සල්ලි වලට ගත හැකියි. ඒගොල්ලන්ට ඉතාමත් හොඳ දියුණු සෞඛ්‍ය සේවයක් සල්ලි වලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඉතාමත් හොඳ වාතාශ්‍රය සහිත නිවාසයක් මිලදී ගැනීම සඳහා ආර්ථික හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ට අවුරුද්දකට දෙහිකට සැරයක් ඒ රටෙන් පිට ගිහිල්ලා නේද පොඩි මොකද්ද සංචාරකයේ දෙන්න ආර්ථික හැකියාවක් තියෙනවා. ඒ රටේ දරුවන්ට සල්ලි දීලා උගන්වන්නත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. එතකොට ඉගැන්වීම විතරක් නෙවෙයි අනිත් ඒවටත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ 68%කට පෞගේ මහ බැංකු වාර්තාව කියනවා ජනගහනින් 68%ක් එක්ක තුන් වේල කන එක අඩු කරලා එක්ක වේලයි හෝ දෙකයි එක්ක තුන් වේල කනවා ටික ටික ගෙන ප්‍රමාණවත් ආහාර ගන්න. ඊළඟට එක්ක තුන් වේල කනවා මොනවා හරි. එක්ක තුන් වේල කන්නේ නැහැ. එක්ක තුන් වේල කනවා ටික ටික. එක්ක තුන් වේල කනවා මොනවා හරි. ඔය මොනවා හරි ගිරිනවා. ඒ කියන්නේ මොකද්ද? ජනගහනින් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් නෑ. ජනගහනින් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැතුව දරුවට කියන්න පුළුවන් ද සල්ලි දීලා උගන්නපන් කියලා? අධ්‍යාපනයේ තීරණ වෙන්න ඕනේ පොකට් එකේ තරමට. සල්ලි තිබුත් ඉගෙන ගන්න පුළුවන්, සල්ලි නැත්තම් ඉගෙන ගන්න බෑ. ඒක යුක්තිසහගතනේ. ඒ දරුවා ඒ පවුලේ ඉපදුනේ පස්මහ බැලුම් බලලා නෙමෙයි. දුප්පත් පවුලක දරුවෙක් ඉපදීම එයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ද බැරිද කියලා නිශ්චය වීම යුක්තිසහගතනේ. ඒ නිසා අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීම. හැබැයි එතර යම් දරුවෙක් කල්පනා කරනවාට පෞද්ගලික අධ්‍යාපන ලබා ගන්න ඕන කියලා එයාට නියාමන ලක් කරලා පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. නියාමනෙට ලක් කරලද පෞද්ගලික අධ්‍යාපන. තුන, කවුරුර කෙනෙක් කල්පනා කරනවා විදෙස් ගත වෙලා අධ්‍යාපන ලබා ගන්න ඕන කියලා ඒ අයිතියක් තියෙනවා. දරුවෙක් කල්පනා කරන රජයේ අධ්‍යාපනය තියෙන්න ඕන. එයා කල්පනා කරන පුද්ගලික අධ්‍යාපනය ඕ නියාමන ලක් කරනලද පුද්ගලික අධ්‍යාපන. එයා කල්පනා කරන විදෙස් අධ්‍යාපනය ඒ ආකාරයෙන් අධ්‍යාපන ලබා ගත හැකි. එහෙම නැතුව මම හිතන්නේ නෑ අධ්‍යාපනයේ මුළු මනින්ම මුදල් මත තීරණය කරන මේවලම බවට පත් විය යුතු කියන ස්ථාවරය අපි නෑ. ප්‍රවාහණය වගේ එකක් අපිට පෞද්ගලීකරණය ගැන හිතන්න තව ගොඩක් කල් උනා. පළමුව තමයි බස් දුම්රිය ප්‍රවාහණය. ඒවා ෂණිකව ලාභ ලබන ඊවණෙවි. ප්‍රවාහණේ ලාභ ලබන එකනේ ප්‍රවාහන සේවාව. දුම්රිය උදේ වැඩ කරන ජනතාව අරගෙන එනවා. හැබැයි ලාභ ලබන්නේ රට දුම්රියෙන් නෙවෙයි, එයා වැඩ කරන කර්මාන්තශාලාවෙන් තමයි ආර්ථික ලබන්නේ. ඒ නිසා සේවාවන් අර ලාභ අලාභ ගිනුමින් මනින එක වැරදි. ප්‍රවාහන කියන්නේ සේවාව. ලාභ ලබන්නේ ප්‍රවාහනේ නෙවෙයි, ඒ ප්‍රවාහනේ සැපීම විසින් ඒ පුරවැසියන්ගේ නේද ආර්ථික කටයුත්තක නියලීම හරහා. එයා වේයන්ගොඩ නැගිටලා උදේ කොළඹ ඇවිල්ලා ෆැක්ටරි එක වැඩ කරනවා. ඒතකොට එයාට සේවාව දෙනවා එන්න. හැබැයි ආර්ථිකයට ආදායක සපයලා තියෙන්නේ කොතනින්ද? ෆැක්ටරියෙන්. හැබැයි අපි මොකද වෙලා තියෙන්නේ? අපි ප්‍රවාහන පාසුකම් ලබා ගන්න ප්‍රමාණයට සරිලන ආර්ථික අවස්ථා නිර්මාණය කළන එක අපි කරන්න ඕනේ. ඊළඟ ප්‍රවාහණය යහපත් ප්‍රවාහන සේවයක් ලබා දීම රජයක වගකීමක්. එනිසේක වගේ රජයේ වගකීම තබා ගත යුතුයි. හැබැයි සමහර තැන් තියෙන අපි කල්පනා කරලා බලන්න ඕන පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘති කර යන්නේ කොහොමද කියලා. ඒක අපි කල්පනා කරන්න ලෑස්ති. ඉතින් තව එකක් ඇහුවා. ඡන්ද ක්‍රමය. ඒක වැදගත්. දැන් සමහර අය කල්පනා කරන මේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය පිරිහුණේ මේ ඡන්ද ක්‍රමයෙන් කියලා. මනාප ඡන්ද ක්‍රමය. එනිසා මනාප ලබා ගැනීම සඳහා විශාල පුරේකී දෙනවා. එනිසා මන්ත්‍රීවරේ කෝටි ගණන් වියදම් කරන්න වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා මන්ත්‍රී වුණාට පස්සේ ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න හොරකම් කරන්න වෙලා තියෙනවා. ඔන්න ඔහොම නිකම් මේ ඡන්ද ක්‍රමයේ තමයි මේ දූෂණේ උපත වගේ එකක් හදන බොරු. අපි ඒක පිළිගන්නේ නැහැ. බැරි වෙලාවත් මේ ඡන්ද ක්‍රමෙත් තිබෙන්නේ නැතුව ආචන ක්‍රමයට ඡන්දෙ තිබ්බනම් අර දිස්ත්‍රික්කණම් වියදම් කරන සල්ලි ටික මොකද කරන්නේ? ආසනයට වියදම් කරනවා, සල්ලි දීලා ගන්නවා. කොළඹ දිස්ත්‍රික් ආසන 14යි නම් මුන්ද කෝටිපතිව 14 දෙනෙක් තෝරනවා, සල්ලි දීලා ගන්න. කෝටි රවි කරුණායකේ
තව කවරින් තව කවුරු හරි නේද සල්ලි දෙල ගන්නවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය පිරිහීමක් නෙවෙයි, ඡන්ද ක්‍රමය ප්‍රධානම හේතුව නෙවෙයි. හැබැයි රටේ සාකච්ඡාවත් වෙන ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. අපේ ඡන්ද ක්‍රමයේ මූලික අරමුණ තමයි ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිමිබුවක් පාර්ලිමේන්තුව තුළ තියෙන්න ඕන. ජනතාව 50%ක් කැමති නම් යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ 45ත් 55ත් අතර නියෝජනය වෙන්න ඕන. 50ම නොවෙන්න පුළුවන්. ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක්. ඇත්ත ගත්තොත් දැනට ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් හදනවා මේ සමානුපාතික ඡන්ද ක්‍රමය. කේවල ඡන්ද ක්‍රමයකට වඩා. ඊළඟ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යනකොට ප්‍රශ්න කීපයක් පැනනගෙන. මේ ඡන්ද ක්‍රමය විසින් අර දෙමළ මුස්ලිම් ජනතාව විසිරලා ඉන්න පළාත් තියෙනවනේ. ඒ පළාත්වල ඒගොල්ලන්ට නියෝජනයක් හදනවා. දැන් පුත්තලම බැලුවොත් පුත්තලමේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් එන්න පුළුවන්කම තිබෙන්නේ විසිරලා ඉන්න මුස්ලිම් ජනතාව මනාප දෙන නිසා. කුරුණෑගල ගත්තොත් කුරුණෑගල එක ආසනයකවත් මුස්ලිම් බහුතරය නේ. පොළු ගහවිල ඉන්න කට්ටියක්, කුරුණෑගල තව කට්ටියක් ඉන්නවා, මාවතගම තව කට්ටියක් ඉන්නවා, බිංගිරිය පැත්තේ තව කට්ටියක් ඉන්නවා, හෙට්ටිපොළ වාරිපොළ තව ඉන්නවා. ඒ අය කල්පනා කරන කොයි වෙලාවරි කුරුණෑගලේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න පුළුවන් අර විසිරිච්ච මනාපයක් දීලා. ආසන ක්‍රමයකට ආවුත් ඒවලට මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න බෑ කියලා කතාවක් තියෙනවා. හොඳ නරක නේ මම මේ කියන්නේ. රත්තපුරේ ගත්තොත් කඳුකර ජනතාව නියෝජනය කරන අයට මන්ත්‍රී විදිරියක් ගැනීමේ අවස්ථාවට ළඟා වෙමින් තියෙනවා. හැබැයි ඒවා පැල් මණ්ඩලෙ කොටසක් ඉන්නවා, කලවාන කොටසක් ඉන්නවා, රත්නපුරේ කොටසක් ඉන්නවා. එතකොට ආසන ක්‍රමයකට ගියොත් ඒගොල්ලන්ගේ නියෝජනය නැති වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ නිසා ඡන්ද ක්‍රමය හදනකොට තව සාධක ගොඩාක් සැලකිලිමත් භාජනය කරනවා. ආසන අඩු කරන්න ගියොත් දැන් අලුත් ඡන්ද මිශ්‍ර ක්‍රමයකට ආසන අඩු කරන්න ඕනේ. දැන් ත්‍රිකුණාමලයේ ආසන තුනයි තියෙන්නේ. ත්‍රිකුණාමලයේ රින්කෝ තැමිල්, මුතුර් මුස්ලිම්, සේරුවාවිල සිංහල. දැන් ආසන හදන්න අඩු කරන්න ගියොත් මේක තුන දෙකක් කරන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ත්‍රිකුණාමල ආසනේ දෙමළ, මුතුර් ආසනේ මුස්ලිම්, සේරුවාවිල ආසනේ සිංහල. එකක් අඩු කරොත් මොකද වෙන්නේ? වෙන ප්‍රශ්නයක මානෙයි. ඒ නිසා අපි ඡන්ද ක්‍රමයකට දීර්ඝ ලෙස සාකච්ඡා කළා තියෙනවා. වෙනස් කිරීමේදී නැති ප්‍රශ්න ඇති වෙන්න වළක්වන්න ඕන. බලපිටියට ආසනයක් ලැබුණේ කොහොමද? රජගමට ආසනයක් ලැබුණේ කොහොමද කියන අපි දන්නවා. මම කියන්නේ හේතු මම කියන්නේ. ඇයි රජගමට ආසනයක් ලැබුණේ? ඇයි බලපිටියට ආසනයක් ලැබුණේ? ඉස්සර පැරණි හේතු තියෙනවා ඒවට. ඒවා ගලවන්න ගියොත් ලේසි නෑ. ඒ නිසා නව ඡන්ද ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි නව ඡන්ද ක්‍රමයක් අපිට ඇති කරගත හැකි වන්නේ මේ කුල මත, මේ ජාති ආගම් මත ඡන්ද ක්‍රම දිහා බලන විදිය වෙනස් වුණත් පුළුවන්. හැබැයි තාමත් මුස්ලිම් කොංග්‍රසේ බලන ඡන්ද ක්‍රමයේදී තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද? වතුකරේ නියෝජනය කර දෙමළ නායකයන් බලන්නේ තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද? මේ දෙ සමහර කුල නියෝජනය කරන කණ්ඩායම් නියෝජ බලනවා අපේ කුලයට ආසනයක් තියෙන එක නැති වෙයිද? ඉතින් ඒ විදිහට බලලා ඡන්ද ක්‍රමයක් හදන්න කිව්වාල දුෂ්කර කාර්යය. ඒ නිසා කුල, ජාති, නේද? ඒවා නිකම් පහලට යන පොදු ලාංකීය ජනතාව ගැන කල්පනා කරන වෙලාවකදී ඉතා හොඳ ඡන්ද ක්‍රමයක් හදාගන්න පුළුවන් කියලා අපි හිතනවා. එතකන් ඒක දුෂ්කර කාර්යයකට තියෙනවා. අපි කොච්චර කැමති වුණත් ඒක දුෂ්කර කාර්යයක් මේ වෙලාවේ. එහෙනම් අපි අවසන් කරමුද? ආ කියන සෞදුවි කියන අපි මොකද කරන්නේ? ඔව් සෞදරියන්, නායක අවුරුදු 15ක් තිස්සේ ස්වීඩනයේ තියෙන ප්‍රශ්නයක් ගැන ඔබතුමාට දැනුවත් කරන්න කැමති. ඔබතුමා මෙතනදී පැහැදිලි කරා අද මෙම අවස්ථාවට පැමිණ සිටින සියලුම දෙනාටම ආයෝජනය සම්බන්ධයෙන් කරන්න පුළුවන් කටයුතු කරන්න කියලා. ඇත්තටම මේ රටේ ස්වීඩනය තානාපති සම්බන්ධතා සම්බන්ධයෙන් රටවල් 8ක් අයිති වෙනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්වීඩනයට.
ගිය අවුරුද්දේ නෝර්වේ රජයේ තානාපති කාර්යාලය ඉවත් කරලා තියෙනවා. ඒකම අවුරුදු 15ක් තිස්සේ ස්වීඩ්නේ තියෙන විශාල ප්‍රශ්නයක් තානාපති කාර්යාලය විසින් සමගි කළ යුතු ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ රජය සමග මේ ප්‍රශ්නය निराකරණය කරන්න නැති තාක්කල් මෙරට ජීවත් වෙන හෝ මෙරට ස්වීඩිෂ් ජාතික සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී බැංකුව හරහා අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම හිතන්නේ නිහාල් සහෝදරයා තොරතුරු සාක්ෂණය පිළිබඳව ආයෝජනය ගැන කතා කරා. එතුමා සමාගම් 8ක හිමිකාරයත්වයක් දරනවා කිව්වා. එතුමාට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් මුහුණ දීලා ඇති. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණය සඳහා අපි ආයෝජනය කරනවා නම් හෝ මෙරට කුමන හෝ ආයතනයක් ආයෝජනය කරනවා නම් මේ අපි මේ යන්න ඕනේ බැංකුව හරහා. නමුත් බැංකුවේදී ශ්‍රී ලංකාව නම හෙච්ච ගමන් ඒගොල්ලන් අපිට ආයෝජනය කරන්න අවශ්‍ය කරන මුදල් යැවීම් කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරනවා. මේ සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් අවුරුදු 15ක් පුරා යනවා. අපි මෙයට ඔබතුමා බලාපොරොත්තු වෙනවා මාලිමාවේ ඉදිරි අනාගතයේදී ඔබතුමා රටේ ජනාධිපති වෙයි කියලා. ඊට ප්‍රථම ඔබතුමා කරුණා කරලා ඉන්දියාවේ තිබෙන ශ්‍රී ලංකා සමාවෙන්න ඕනේ ස්වීඩන් තානාපති කාර්යාලයේ තානාපතිතුමා හමුවෙලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඔබතුමා මේ ස්වීඩනය සම්බන්ධයෙන් ඇති සමාවෙන්න ඕනේ සම්බන්ධයෙන් මේ ගැටලුකාරී තත්ත්වය निराකරණය කර ගැනීමට යම්කිසි මාර්ගයක් ඉක්මනින් ගත යුතුයි. ඔබතුමා මේ තත්ත්වයේ ලංකාවේ මැතිවරණයට ප්‍රථමව ඒ කිරීමට හැකියාව තිබෙනවා නම් සුදුසුයි කියලා හිතනවා. තව සෞදරි. ඔබතුමා ජනාධිපති වුණාම මං උනොත් නෙවෙයි වුණාම මං ඔබගෙන් අහන්න කැමති නීතියක් ගේනවද වයස සීමාවක් පාර්ලිමේන්තුවේ මැතිවරණයට? දැන් ඉන්න තත්ත්වය ඇත්තටම අවංකවම ඉන්න අය ගොඩාක් අය සමහර අය ඉන්න ගොඩක් උගත් අය ඉන්නවා. නමුත් ඒගොල්ලන් පැත්තක තියලා තරුණ කට්ටියක් දමලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන් නේද? දැන් ඇත්තටම සමහර අය ඉන්න දැන් ඔබතුමා කියවා නිමල් සිරිපාලද සිල්වා මම එයාගේ ගමේ එයාගේ අම්මගේ ගමේ මම එයාට සිරි අයියා කියන්නේ අවංකවම. නමුත් මම දන්න කාලේ ඉඳලා එයා පාර්ලිමේන්තුවේ මම නම් මම කියන්නේ නමුත් ඒගොල්ලන් අද අපේ මෙහෙ අපිට 60 වෙනකොට අපිට මේ කියන සමහර දේවල් අමතක වෙනවා. ඒගොල්ලෝ කොහොමද පාර්ලිමේන්තුවේ ඒ වගේ දෙයක් තරුණ අයට අපි තැන දෙන්න ඕනනේ? තව එකක් තියෙනවා. දැන් සමහර අය මෙහෙ ඉන්න රටේ ඉන්න අයට ඡන්දේ තියෙනවා, ඩුවල් සිටිසන් අරන් ඡන්දේ තියෙන අය ඉන්නවා. නමුත් හැමෝටම ලංකාවට යන්න බෑ ඡන්දේ කාලෙට. තැපල් ඡන්දයක් පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද? හරි. හරි. Thank you. හරි. එහෙනම් අපි අවසන් කරමු නේද? හරි. ඔව් අහන්න. හරිනේ අවසන්කින් පටන් ගන්න පාස්කු පාර්ත මොකද කරන්නේ? මම ඉතින් මම ඉන්න කලු පාර්ලිමේන්තුවේ පිළිබඳ කතාවක් කරා. පාස්කු පහරේ තියෙන භයානකම මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රටක ත්‍රස්ත පහරෙන් සිද්ධ වෙනවා. ඒව වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණ තියෙනවා. මොනවද තියෙන්නේ? එතකොට පහර සිද්ධුනහම ඒ ත්‍රස්තවාදීන් වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒ වළක්වා ගන්න බැරි වුණු යාන්ත්‍රණය වගකීම අත්තරපු කණ්ඩායමක් ලෙස වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒක ඕන ප්‍රහාරක විය හැකියි. වෙන්න පුළුවන්නේ. ප්‍රහාරයක් සිද්ධ වෙනවා, වළක්වා ගන්න අසමත් වෙනවා. හැබැයි මෙතන තියෙන භයානකත්වය තමයි ප්‍රහාරය සිද්ධ කරපු අයයි වළක්වා ගන්න ඉන්න අයයි ඒකාබද්ධව මේක කරාද? ඕකනේ සැකේද? බුද්ධි අංශ නිලධාරීන් ඒගොල්ල මුණ ගැහිලා
ඒගොල්ලොත් මේක සැලසුම්කරුව කොටස්කරුවන්ද. එහෙමනුත් අතිසේ භයානකයි. එකෙන ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නවා. ප්‍රහාරය වළක්වන්න ඉන්න කණ්ඩායමයි එල්ල කරන කණ්ඩායමේ එකට එකතු වෙලා නම් මේ උමගියේ. ඒක භයානකයි. ඒක භයානකයි කියන්නේ. එහෙමනම් ඒක හෙටත් විය හැකි. අනිද්දත් විය හැකි. එනිසා පළමු කොටම අපි निराකරණය කරන්න ඕන. මේ ප්‍රහාරකයන් සහ ප්‍රහාරක වළක්වා ගැනීම සඳහා හිටපු කණ්ඩායම් ඒකාබද්ධ මේ මෙහෙම කරාද කියලා. දැන්ට සමහර සාධක තිබෙනවා. වවුනතිව්වල පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කරපුවාම පරීක්ෂණේ නිසි අතට යනවා වෙනුවට වෙන අතකට යොමු කරාද? තාජ් හෝටලේ බෝම්බේ පුපුරා ගන්නක ජමීල් කියන පුද්ගලයා බෝම්බේ පුපුරා ගන්න බැරි වෙලාවේ දෙහිවලට යනවා. එයා නැවත බෝම්බේ පුපුරන කලින් බුද්ධ අංස නිලධාරින් ඔහුගේ ගෙදර යනවා. එහෙම වෙන්නේ කොහොමද? මාතලේ ප්‍රදේශයෙන් පොඩි සහරාන් කියලා කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරලා මේක ISIS ප්‍රහාරයක් කියලා පිළිගන්න කියලා බල කරනවා. ඒකරේ කවුද? මේ වගේ සාරා අතුරුදහන් මැරුණාද අතුරුදහන් වුණාද? මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙන निराකරණය කරගත්තා. ඒවා හරියටම निराකරණය කරගත්තොත් ප්‍රහාරකයන් සහ ප්‍රහාර වළක්වා හිටපු කණ්ඩායම් දෙකක්ද එකක්ද? ඒ නිසා ඒක निराවුල් නොවෙනකන් රට හැම වෙලාවෙම අස්ථාවරයි. හෙටත් පුළුවන් මේ වැඩේ කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි මේ පිළිබඳ සොයන. ඒක අපි කරමු. ඊළඟ වයස් සීමාව දාන්න ඕන. ඇත්තරම දැනුත් සීමාවක් තියෙනවා. මොකද්ද? ජනතාව චන්දරු දිහිතෙන ගෙදරනේ. නම් කියලා හරි සරලයිනේ. දැනුස්සේ සීමාව තියෙනවා මේ. දැන් නීතියක් ඕනද? සමහර ජනතාවටත් තියෙනවා අයිතියක්. ජනතාවට පුළුවන් වුණේ නේද මෙහෙම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 75යි මේ අවුරුද්දට. ඔහු චන්දට ඉල්ලනවා කියනවා. ඔහු දිනුවතු 80 ජනාධිපති. එන පටන් ගන්න 75න් වුණාට අවුරුදු 5ක් වළං වුණා. ඒතකොට 80 ජනාධිපති. මන්දක වජිරාභිවර්ධන කියනවා දෙපාරක් දෙන්න ඕන කියලා. තව ඉතින් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නීති සීමාවක් ගැන කල්පනා කරමින් තිබෙනවා. හැබැයි මම හිතන දැනට ජනතාවට අවස්ථාවක් තියෙනවා. මොකද ජනතාවගේ ජනවර මෙන්න මේගොල්ලෝ ඉන්නු මේගොල්ලෝ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආපු අය නෙවෙයි. මේ ඔක්කොම ජනතාව කතර ගහලා එවපු අය. ඒ නිසා ජනතාවට අවස්ථාවක් තියෙනවා දැනුත් නේද? එවිනේ පත් නොකර ඉන්න. ඊළඟ අර බැංකු පද්ධතිය පිළිබඳ ප්‍රශ්නය මම අවධානය යොමු කරා. මට සම්පූර්ණ අවබෝධයක් නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් පහුගිය කාලේ නම් ආර්ථික කඩාවැටීම හේතු කොටගෙන අපේ ඩොලර් සංචිත හේතු කරගෙන අපේ බැංකු පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටුණා. ඒ නිසා අපේ බැංකු පද්ධතියත් එක්ක ගනුදෙනු කිරීමේ පොඩි අකමැත්තක් පොඩි සීමාවන් තිබුණා. ඒ හේතුවත් යම් ප්‍රමාණයක බලපාන්න නැති. අනිත් පැත්තේ මොකද්ද කියලා මම හොයලා බලනනම් ඒ සහෝදරී බැංකු පද්ධතිය ගැන අහපු ඊළඟ එක නේද? ඒක විතරයි නේද? ඒක තමයි. ඒකත් එක තමයි. එම්බසිය ප්‍රශ්නේ ඔක්කොම මම එම්බසිය බන්තුව බැංකුවේ ප්‍රශ්නේ නෑ. අපි ඇදින්න නෑ. මම කියන්නේ අපේ සීමාව එහෙම ඔයා 60ද 70ද කියලා සීමා කරන්න බෑ. නමුත් අපි සීමාවක් කල්පනා කරන්න ඕන. නමුත් අපි දන්නවනේ ඇවිදින්න පුළුවන්ද, කන් ඇහෙනවද, රෝද පුටුවෙන්ද යන්නේ, හැරමිටියෙන්ද යන්නේ, සිහිය විකල් වෙලාද කියලා අපිට මැනගන්න පුළුවන්නේ. ඒ ඇති. හරිද? ඒ අනුව සිහිය විකල් වුණු නේද රෝද පුටු යන ඇත්ත ගත්තොත් නම් 70න් එහාට නම් කාටවත් නොමිනේෂන් නැහැ. ඒකත් කියනවා. අවශ්‍ය මොනවා? හරිද? එමත් නැහැ. ඇත්තර මෙහෙමයි. ඇයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ? අපේ පරීක්ෂණ කෙරෙහි විශ්වාසය බිඳ වැටුණාම. ඒ කියන්නේ මේ පාලකයන් මේ පරීක්ෂණ සිදු කරනවා වෙනුවට පරීක්ෂණ මේ අඩපණ කිරීම සඳහා කටයුතු කරනවා කියලා සැකයක් තියෙනවා.
එනිසා ජාත්‍යන්තර පරිසර. හැබැයි ඒ කතෝලික ප්‍රජාවට ඒත්තු වෙනවා නම් ඉන්න පාලනයම මේක සද්භාවයෙන් විශ්වාසවන්තදායක ලෙස කරනවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ නෑ. මම දන්නවා කාදිනල් උන්වහන්සේ මහ හම්බෙච්ච වෙලාවේද කිව්වා දීර්ඝ කාලයක් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලුවා. ඉල්ලලා බැරිම තැන තමයි අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න කියලා උන්වහන්සේ කිව්වා. නේද? ඒ කියන්නේ මොකද්ද? දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය බිඳවැටුණාට පස්සේ තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ. එනිසා පළමු කොටම අපි කරන්නම් දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය අපි තහවුරු කරනවා. ඒක අවිශ්වාසනම් පමණ අපි ජාත්‍යන්තර පරීක්ෂණයකට යොමු වෙමු. අපි හිතනවා අපිට දේශීය පරීක්ෂණයක් පිළිබඳ නැවත කතෝලික ප්‍රජාව සහ ඊට අදාළ වින්දිතයන්ගේ විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒක තමයි හිතන වඩාත් යෝග්‍යයි. එහෙනම් අපි අවසන් කරගමු නේද? බොහොම ස්තුතියි සියලු දෙනාට. අපිට තියෙන දැන් වැඩේ කරන්න ඕන මේ සැරේ නේද? අතරමඟ නැතු අර ප්‍රශ්න අර ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න එකයි ඉස්සලා අපි තව එකක් අහුවා. මතක ඇත්තුනේ ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි දැන් ගොඩක් රටවල වල ගිහිල්ලා මේ විදිහට ශ්‍රී ලාංකික ජනතාව හම්බ වෙනවා. ඒක දිහා බලපුවම නම් මේ ඡන්දෙට නම් මෙහි ඉඳන් ඡන්දෙ දාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයිද නේද? නමුත් අපි තේරින් කාර සභාව පාර්ලිමේන්තුවේ දැම්ම අපේ හඳුන් සහෝදරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ තේරින් කාර සභාවක් දාලා යෝජනා සකස් කරා විදේශගත ශ්‍රී ලාංකික යන ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ තේරින් කාර සභාවක් තලතාතු කෝරාල ෆොරින් බියුරෝ ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ භාර අමාත්‍යවරු ඉන්න වෙලාවේ ඒක නිර්දේශයන් තියෙනවා. ඒ නිර්දේශයන් ඉස්පර්ධ කටයුතු කරොත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට දෙන්නම් අපි මේ වැඩේ කරනවා. හරි. මොකද තමන්ගේ රටේ පාලකයා තෝරාගන්න තමන්ගේ රටේ පුරවැසියන් කොහේ ජීවත් වුණත් ඒ පුරවැසියන්ට අයිතියක් තිය යුතුයි. නේද? එනිසා අපි ඒක අපි වළංගු කරන නීතියක් බවට පත් කරනවා. ඉතින් මේ කරුණ ටික තමයි අපිට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔබට හැම දිනකටම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වැඩේ කරමු. බලය ලබා ගැනීම පමණක් නෙවෙයි මම කලින් කිව් පරිදිම බලය අරගෙන අපි මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම. නේද? එන්න අපරේ.